ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ජාතික ජනබල වේග නායක අන්ද දිසානායක සහෝදරයාගෙන්ද නැගරේ හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් අරුණ ජයසේකර මහතාගෙන්ද විශ්‍රාමික යා වයිස් මාර්ෂල් සම්පත් උයකොන්ත මහතාගෙන්ද විශ්‍රාමික රියල් අඩ්මිරල් පෙර සෙනරත්න මහතාගෙන්ද අවසරයි. සියලුම ආරාධිත අමුත්තනි, ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් පැමිණි ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. මේ වේදිකාවට කතාවක් කරන්න පැමිණි මම ඇත්තටම මහලුකු කතිකාවියක් නම් නෙමෙයි. ඊට අමතරව මෙවැනි වේදිකාවක මම කතා කරන පළවෙනිම අවස්ථාව. මේ වගේ වේදිකාවක මම කතා කළා නැහැ. ඒ හින්දා මම කතා කරන වචන හසුරුවා ගැනීමේදී යම්කිසි අඩුපාඩුකම් තියෙයි. ඒකට මම පළමුවෙම සමාව ඉල්ලල සිටිනවා. ඊළඟට ඇත්තටම මේ එතන ඉන්නේ ඔක්කොම ත්‍රිවිධ හමුදා යුද්ධය කරලා රට බේරගත්තු අය. ඒතකොට හැමෝම දන්නවා ලෝකෙ හිටින දරුණුම ත්‍රස්තවාදී. ත්‍රස්තවාදියා විනාශ කරලා අපිට පුළුවන් වුණා මේ රට ජයග්‍රහණය කරන්න. මේ නිදහස ලබා ගන්න. ඒ නිදහස ඇත්තටම අපිට භුක්ති විඳින්න විදිහක් නැහැ. මොකද හේතුව 75 වසරක කුරුළු දේශපාලඥයන් විසින් අපේ රටේ ආර්ථිකය, සමාජය, සංස්කෘතිය ඔක්කොම විනාශ කළා ඉවරයි. ඔයාලා හැමදෙනාටම යුද්ධයේ කුරුළු අත්දැකීම් මෙතකයි කියලා කියන්න බෑ. ඒ වගේ තියෙනවා. මම ගන්නම් මේ අවස්ථාවේදී අපි සියලු දෙනාටම පොදු අත්දැකීමක්. ඇත්තටම අපි සියලු දෙනාම පවුලක් හැටියට එක ගෙදරක එක වහලක් යට කාලබීලා ඉන්න හැමෝම කැමති. ඒ වුණාට ඔයාලා ආපස්සට හැරිලා බලන්න ඔයාලගේ යුද්ධය කරපු ඒ කාල සීමාවේ. ඔයාලා මාස කීයකට සැරයක්ද ඔයාලගේ දරුවෝ බිරින්දෑවරු දෙමව්පියෝ බලන්න ගියේ? සමහරු ඒ කාල සීමාව නිවාඩු යන්න බලාගෙන ඉද්දි යුද්ධයෙන් මිය ගිහ සදහටම ජීවිතෙන් සමුගත්තු අවස්ථා තියෙනවා. තවත් සමහරු ඇත්තටම තමුන්ගේ දරුවෝ දෙමව්පියෝ බිරින්දෑවරු බලන්න යන්න ඉන්නකොට මේ කුරු යුද්ධයේ සාපෙන් දෙයස අන්ධ වෙලා අදටත් දෙමව්පියෝ දරුවෝ ළඟ හිටියට ඒගොල්ලෝ දැක ගන්න බැරි අවස්ථාවට මුහුණ දීලා තියෙනවා. ඒ වගේ ඇත්තටම කැපකිරීම කරලා තමයි ඔයාලා මේ යුද්ධේ දිනාගත්තේ. කාන්තා බලකායක් හැටියට අපිත් විවිධ කැපකිරීම් කරා. මට මතකයි මම 2007 අවුරුද්දේ මම යාපනයට මාරු වීමක් අරගෙන යනකොට මගේ දරුවට හරියටම අවුරුද්දයි. මම මගේ දරුවව අරගෙන මයියංගනේ කොළඹ බස් එකට නගින්න යාපනය යන්න ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එකේදී මගේ දරුවව මං වඩාගෙන කිරි දිදී ඉඳලා නිදි කරවල අම්මතර දීලා තමයි මම යාපනය යන්න ගියේ. හැබැයි එදා හවස මං ආයේ ගෙදර ආවේ නැහැ දරුවට කිරි දෙන්න. මං ආපහු නිවාඩු ආවේ හරියටම මාසයකටත් වැඩි කාලයකට පස්සේ. ඇත්තම සහෝදරයනි, මගේ දරුවා ඇත්තම කිරි බොන්න නැතුව අම්ම නැති ශෝකෙන් අඬනකොට ඔයාලට කියන්න මගේ අම්මා දරුවාගේ ආච්චි අම්මා තමයි ආච්චි අම්මගේ කිරි උරන්නේ දිල් තමයි දරුවව නිදි කෙරෙව්වේ. මගේ දරුවා කිරි බිඳක් කන්න නැති ආච්චි අම්මගේ කිරි උරනකොට මම යාපනයේ බංකරයක් ඇතුලේ දරුව තුරු කරගන්න ඕනි වෙලාවේ අවියක් කරගෙන රාජකාරී කළා. ඇත්තටම අපි මේ විදියට රාජකාරී කරලා අපි බලාපොරොත්තු වුණේ යුද්ධයට සෑහෙන වියදමක් ගියා. ඒ දේ ඉතුරු වුණා නම් අපට ඇත්තටම අනාගතයේ ආර්ථිකයේ ඉතාමත් සංවර්ධනය යහපත් තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ වගේ තත්ත්වයක් ඇත්තටම අද තියෙනවද? අපිට ලැබෙන විශ්‍රාම වැටුපෙන් අර කලින් පිළිගැනීමේ කතාව කරපු සහෝදරයා කිව්වා වගේ ඇත්තටම අපට ලැබෙන විශ්‍රාම වැටුපෙන් දරුවන්ට කන්න දුන්නොත් අඳින්න දෙන්න උගන්වන්න වෙන්නේ නැහැ. ඉගැන්වුවොත් කන්න දෙන්න අඳින්න දෙන්න වෙන්නේ නැහැ. ඒ වගේ ඒ නිසා ඇත්තටම මම දැකලා තියෙනවා අපේ මේ සොයුරු සොල්දාදුවෝ ත්‍රිවිල් පාක්වල, වෑම් පාක්වල, බැංකුවල අතන මෙතන මේ සිකුටි රාජකාරී. ඇත්තටම අපි මේ තත්ත්වය වෙනස් කරන්න ඕනි. ඇත්තටම අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනි. මේ කුරුරු දේශපාලන මේ කුරුරු සමාජයේ මේ ඇත්තට මේ සාපයෙන් අපි මේ රට ගලව ගන්න ඕනි. එහෙමනම් අපි සියලු දෙනාම එකමුතු වෙමු. ජාතික ජනබල වේගයේ දිනවමු, මාලිමාව දිනවමු. ඒ සඳහා අපට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ සියලු දෙනාටම ජය වේවා. ස්තුතියි. අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ඔබ ආමන්ත්‍රණය කළ විශ්‍රාමික බල්ලත් නිලධාරී දෙක මාල්ලි මොල්ඩුගේ මහත්මයට අපේ ගෞරවනීය ස්තුතිය ප්‍රණාමය පුද කර සිටිනවා. මේ බදුල්ල දිස්ත්‍රික්
අභිමානවත් සමුළුවේ මීළඟ ආමන්ත්‍රණය වෙනුවෙන් අපි වේදිකාව අවස්ථාව විවර කර දෙන්නයි සූදානම. තමත්ම සහෝදරත්වයෙන් යුතුව ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිනවා අදටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ බදුල්ල දිස්ත්‍රික් දිසා සමුළුව ආමන්ත්‍රණය වෙනුවෙන් විශ්‍රාමික රිය අද්මිරාල් ප්‍රේත් සෙනවිරත්න මහතාට.